සාධුසාධුසාධු සමන්තා චක්කවාලේසු අත්ත්‍රාගච්ජන්තු දේවතා, සද්ධම්මංමුුණ රාජස්ස සුනන්තු සංගමොක්හදම් ධම්මසවන කාලු අයං භදන්තා ධම්මසවන කාලු අයං බදන්තා ධම්මස්සවන කාලු අයං භදන්තා නමුතස්සෙ භගවෙතු අරහතු සම්මාසම්බුද්දස්සෙ නමුතස්ස භගෙවෙතු අරහතුෝ සම්මා සම්බුද්දස්සේ නමුතස්සෙ භගෙවෙතෝ අරෙහතුෝ සම්මා සම්බුද්දස්සෙ සුක්හෝ බුද්ධානං උපපාදුු සුක්ඛසද්ධම්ම දේසෙන. සුකහා සංඝස්ස සාමගී සමගගානං තපෝසුකෝති ශ්‍රද්ධාවන්ත පින්වත්හම දෙනාටම ඉතා යහපත් ව ඇසල මංගල්යක් වේවා කියල මම පළමුකොට මේ පින්බර පොහෝ දින උදෑසන කාලයේ ආශිර්වාද කරනවා මෙත් පතුර වනවා. බුදුරජාණන් වහන්සේගේ විරාගී හද අරණ සිසාරා හමාආ ශාන්ත මද පවනක් සදිසි අමා සදහම්ධාරාවෙන් මුළු තුන්ලෝකයක් ඒකාලෝක වන සැනසීගිය දවසයි අද දවස. වෙසක්පුන් පොහෝදවස යම්සේද ලෝකයට වැදගත් වන්නේ. එවගේ පොසොන්පුන් පොහෝදවස යම්සේද ශ්‍රී ලාංකෙක අපට වැදගත්වන්නේ. මේ ඇසලපුන් පොහෝ දවස දෙවියන් සහිත ලෝකයටම එකසේම වැදගත්වෙනවා. සාරා සං්‍ය කල්ප ලක්ෂයක් පුරනලද පාරමී ධරම ඇතිව. අප මහා බෝසතාණන් වහන්සේදා. දෙෙසන්තර මහා රජතුමා ලෙස මේ මහා භද්දර කල්පයේදීම කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පහළවෙලා ඒ බුද්ධ සාාසනය අතුරුදන් වුනාට පස්සේ මේ ලෝකෙට පහළ වනා. පහළ වෙලා පංච මහා පරිත්‍යාගයන් සිද්ධ කරලාුවංකගිරි වනාරණ නිින්නාධ කරමින් මහි මන්දලය කුබල් සකක් සේ කම්පාකරමින් මහා දන් පවත්වෙලා. ඒ දීර්ග කාලීන සසර ගමන. යුගවශයෙන් කිව නොැකි වර්ශවස්සයෙන් කිව නොහැකි. අතිදීර්ග සසන ගමනේ උතුම් සම්බුදු බත් පදවිය පතා පුරන් ලද පාරමී ධරම. ඒ සියල්ලම මස්තකා ප්‍රාප්ත කරලා. ඉන් අනතුරවත් තුසිත දිවලෝකෙට වැඩම කලා. තුසිත දිවලෝකෙට භාග්‍යවතුන් වහන්සේදා වැඩම කරලා. සන්තුසිත දිවරාජයන් නමින් අවුරුදු පනස්හත්කෝටි හැටලක්‍ෂේක කාලයක්. ආයුශරයේ විින්ධනය කරනකොට. හරියටම අද වගේ ඇසලපුන් පොහෝ දවසක්කඋදාාවනාා. ඒ ඇසලපුන් පොහෝ දවසේ දස දහසක් සක්වල දෙවියෝ බ්‍රහ්ම රාජවරු එකතු වෙලා. ඒ භාග්‍යවත්තුූ අප සංතුසිත මහා බෝසතාණන් වහන්සේ ඉදිරියේ කියා සිටියා මහාවීරයන් වහන්ස මහාවීරයන් වහන්ස මහාවීරයන් වහන්සේ මේ තුසිත දිවිලෝකෙන් දැන් චුතවෙලා මෞකුසක ප්‍රතිසන්දිිගන්නට නැත්තම් මනුස ලෝකට වඩින්න මේ කාලයයි. සදේවකන්තාාරයන්තෝ දෙවියන් සහිත ලෝකය සංසාරදුකින් තරණය කරබමින් බුද්ජස්සු අමතම් පදන් කෙ රාධනා කළා. ඒ කාන්තයෙන් අමාධරමය ශ්‍ර ශ්‍රනය කරන පිරිසක් මේ ලෝකෙ පහල වෙලා ඉන්නවා. ඔවුනට අමාදහම් වදාරන්නට පළමුුවම මහාවීරයන් වහන්සේ බුදු බවට පත්වන සේක්වා කියන ආරාධනාව සිද්ධ වුණා. න්නේ ආරාධනාව සිද්ධ වනේ හරියටම අද වගේ ඇසලපුන් පොහෝ දවසකරාත්‍රී කාලයකි වොත් නිවැරදි. ඒ ආරාධනාමත් සමගින්ම පුරන ලද පාරමීඇති අප මහා බෝසතාාණන් වහන්සේ මනුසල්ලෝකෙ දිහා බැලවා. මම කෙබන්ඳු අම්මා කෙනෙකුගේ කුසේද පහලවෙන්නට නියමිත වන්නේ. මගේ පියතුමා වන්නේ කෞුද මේ කුමන රාජ්‍යදමා පහල වන්නේ ආදීවසෙන් මනුසලෝකේ වගතුක විමසාබලනකොට ප්‍රඥාවෙන් පෙනී ගියා. උතුරු දබදිව රාජාධිකාරයේ දැරු. කල්පාරම්භයේ පටන් අසම්බින්න රාජවන්සයක් වූ සුදවුන් මහරජතුමාගේ රාජවන්සේ තිලකයක් බඳුව මම පහලවී යුතු වයි කියෙලා තීරණය කරලායි. එදා පින්බර ලෝකේ පින්බරම අම්මා වූ. ආනුභාව සම්පන්නම මෞතුමිය වූ වාසනාවන්තම මෑණියන් වූ මහාමායා දේවන් වහන්සේගේ කුසට වැඩම කරන්නේ. හරියටම අද වගේ ඇසලපුන් පුොහෝ දවසක. පුරහඳ උදාවීගනයන රාත්‍රීිය කාලයේ. මායා දේවියයට ඉතා සුභ වූ හීනයක් පෙරෙනට සලස්වලා. බුද්ධානු භාාවය උපදින්නට පෙරාතුවම කියා පාමින්. අනන්ත සක්වල මංගල පෙර නිමිතිවලින් සරසලා. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. මහා බෝසතාණන් වහන්සේ නමක් ලෙස අදවන් උතුම් පින් බරපු හෝ දවසක මේ මනුසලෝකට වැඩම කලා. ඒ වැඩමකරපු මොහොතේ. මායා දේවීන් වහන්සේගේ කුසට වැඩම කරපු මොහොතේ මේ මහා පොලබ කුඹල් සකක් සේ කම්පා වෙලා. ඒ මහා බුදුගුණේ ඉවසා ධරාගත නොහැකිව සාධකාර නංවමින් පිළිගත්තා. ඒ වගේම මහාප මේ සෑම් තැනකම සුපිපිසුවඳ පදම සුවඳින් සරසාලමින්. බුදු අනුහස පාරමී බල අනුහස සම්බුදු කරුණාව. බුදුපතේ දුල්ල බව අසිරි මත්තේ පුුණ්‍ය මහිමය කියාපාමින් මහබෝසතාණන් වහන්සේ අද වගේ ඇසලපුන් පොහෝ දවසක මේ ලෝකයට වැඩම කරපු ඒ අස්සිරිමත් පුවත අදවන් දිනක උදාවන ඒ සඳ මඩලා අපට කියා දෙෙනවා. ඒ වගේම බොහෝ කලක් මේ ලෝකයේ අන්දකාරයේ ගිලි ලතිබිච්ච හැටි. බොහෝ කලක් මිනිසුන්ට අර්ථය අනර්ථය කුමක්දයි හරි හැටින්න වැටහිච්ච හැටි. බොහෝ කළක් දෙවිමිනිසුන් සහිත ලෝකයම ශස්වත දෘෂ්ටිහය පැටලිලා උච්චේද දෘෂ්ටියය පැටලිලා ඉමක් කොනක් නැති සසර ගමනින් දිවගේපු හැටි අදමගේ දවසක සිහිපත් වෙනවා. ඒ භාග්‍යවතුන් වහන්සේ දසමස් ඇවෑමින් ලුම්බිණී සාල වනෝද්‍යානීන් ඒ සිරිපා කමල් මහාපොළොවට දිගු කරල්ලා බොල්පොළොව පලාගෙන් රත්පියුම් පැනනගින්නට සලස්වලා. බුදු අනුුවස බලන දකින අහන සියල් අන්තම කියාපාමින් මේ ලෝකට පහල වෙලා. අවුරුදු විසිනාමයක් ගත වන දවසක හරියටම අද වගේ ඇසල සඳ උදාවනා. ඒ වෙනකොට ඒ අප මහාබෝසත් සිදුහත් මහාවේරයන් වහන්සේට ගී ජීවිතයේ අසීමමිත කාම සම්පත්තියෙන් පරිභෝග කරලා. ඒ කාමයන් පිළිබඳව පුදුමාකාල කරකිරීමක් තිබුණ. බොහෝ කලක පටන් රජකුමාරයක් ලෙස කල්පනා කලා කවද්දෝ මම මේ රජ මැදුරේ මේ රජ සැපපතාත හැරදාලා, සොඳුරු හොදකලා වනාරන්නකට වැඩම කරලා විරාගී සුව විඳිමින්. දහම් සුව විඳිමින්. දි්‍යහාන සුව විඳිමින් විමුක්ති සුව විඳිමින් ිල් සුව විඳිමින් වදම. ඒත්වන්නේ කියන මේ හැගුම තමයි දැනෙන තේරෙන කාලේදං. ඒ පිවිතුරු හද මඩලි රාව ප්‍රතිරාව දුන්නේ. ඉතින් මේ හැඟීම කාලයක් ගියා මෝරන්නට හරියටම විසිනම අවරුද්දක් ගත වන දවස වෙනකොට උපරිමේෙන් මේ නෙක්කම්ම අදහස නයිස්ක්‍රම්ය චේෂ්ට හාාව ප්‍රබලවනාා. ආන එදා දවසේ හවස්කාලයේ තමයි, රාත්‍රයේ කාලයේ එළැඹබෙන කොට රාත්‍ර මුව දොර ඇසල සඳ උදාවවෙන මහොතේ තමයි. අප මහා බෝසත් වීරයන් වහන්සේ ඒ මහා රජමැදුර අතහැර දාල යන්න තීරණය කළේ. හරියටම අද වගේ දවසක ඇසල සඳ නැගගෙන එන මොහොත්තේදී. වෙන දබගේ නෙමේ මුළු රජ මැදුරම මහත් සැනකලියකින් මහත් උත්සබත් ත්‍රීියකින් බබලමින් තිබුණා. දෙවගනුන් වගේ නාට්‍යංගනාබන මහා බෝසතාණන් වමහන්සේ සදුටු කරන්නට ලොව ඇති විසිතුරුම නර්තනයන් රඟ දැක්වීම්, ගායනයන් වාදනයන්. පවත්වනටයද ලොව ඇතිතාක් මිහිරි භෝජනයන්ගේ බෝජන සුවඳින්. ඒ කපිලවස්තු පුර නුවරම පැතිරගියා මහා උත්සවශරීක්, කාලිින් කාලටේ වගේ උත්සවශ්‍රීියයන් ඒ රජමදුරෙ පැවැත්වුණා. මේ උත්සවස්රීය වෙන කවරදාටත් වඩා ප්‍රබල වූ මුළු නගරය පුරාම පැතිරගේ උත්සවස්රේයක්. ආන්‍යෙදා දවසේ මහා බෝසතානන් වහන්සේ. අද වගේ දවසක උයන් ක්‍රීඩාවට වැඩම කරල්ලා. මංගල පුස්කරණියෙන් පැම්පහාස වෙච්ච මහොතේදී. සක්දව් රජතුමා ආමන්ත්‍රණය කලා විශ්්‍රකර්ම දිව්‍ය පුත්‍රයාට අද ඔබ යන්න. අද ඒ මහා සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ අවසාන බතාවට ගිහි අඳුම් අඳදින දවසයි. අද දවසි තමයි සංසාර ගමනි අවසන් වතාවට ගිහිඇඳම් මදිින්නේ. අද දවස ඒ ගිඳුම් අඳන මංගල්ලයටට ඔබම යන්නඕන කියලා. ලකෙන් දිවිය කුමාරයක්ක ව්වා තනියම නම විසාාල දිව පිරිසක් සමඟ. ඒ දිව කුමාරය ඇවිල්ල තමාව සරසන කපුයෙකුගේ වේසයෙන්. මහා බෝසතාාණන් වහන්සේ සරසන්නටයදනා. මහා බෝසතාාණන්වාසේ දැනගත්තා ඒ සුවන්ද ඒ වස්ත්‍ර සරීරේ ඉස්්පර්ශ වෙනකොටම මේ නම් මනුස්සලෝකයේ මා සරසන කෙනෙක් නෙමෙයි කියලා. මහා බෝසතාාණන් වසේ එදා සැරසවා. ඒ සැරසීම මේ මිහි මඩලෙ චක්‍රවර්ති රජකුමාරෙ කොටවත් ලැබෙන්න්නේ නෑ. ඒ තරම් ලස්සනින් සරසල, ඔටුනු පලන්දලා. ලොව ඇතිතතාක් දිව්‍ය සුගන්ධයන්ගන්නේ ර ශරීරය සුවඳබත් කරලා ඒ දිවිය කුමාරබුරු දිවලෝකට බැඩම කලා. ඒ ඒ තරම් අසිරිමත්තුූ දැකුම් කළු වූ රූප සෝභාවයක් ඇති. තිස් දෙකක් මහාපපුරුස ලක්ෂණ ඇති. රන් කදක් වගේ බබලන ශ්‍රී සරීරයක් ධරන මහබෝසත් කුමරුට දිවලෝක දෙෙවිවරු ඒ වස්ත්‍ර ඇදෙව්ට පස්ස ආභරන පැඳදිවට බස මොන්න තරන් ලසන තිෙන්ටඇතිද. හිටංවත් මමාගන්න බෑය ලස්සන. ඉතින්නේ මහා බෝසතාණන් වහන්සේදා ඒ විදියට. රජ මාලිගා බලා ආව අවසාන වතාවට හිජීවිතය ගත කරන මහත මුළු සංසාර ගමනින්ම නිදහස් වන මහොත. රජ මැදරට එන ගමනේදී. ඒ නිවුණු හඬකින් ඇසු නිබ්ුතගී ඇසීමෙන් තවත් හදවත සම්පහන්සනය වනාා. නිබ්පුතානූන සාමාතා කෙන පදයක් ඇැහවුුණ. මේ වගේ පුත්කුමරෙකු වැදූ මනම් ඒ කාන්තයෙන් පිම්බර අම්මා කෙනෙක් මයි. නිබ්තා නිබ්බතෝ නූන සෝපිතා මේ වගේ පුත්කුමරෙකු මෙලොවට දායාද කළ රජතුමානයක්ත්තන් තාත්තා ඒ තරමින්ම පින් ඇති. ත්ත කෙනෙක්මයි. නිබුතාන වන සානාරී මේ වගේ උත්තම කුමරකුට යම් මේ වගේ උත්තම කුමරෙකු යම් භාරියාවකට හිමි වනානං. ඇය මේ දෙව්බඹුන් සහිත ලෝකයේ වාසනාවන්තම කුමරියය කියන. ඒ මිහිරි ගීත නාදය මහබෝස්තාානන් හසට ඇවුණ. පලදගනහිට මුදුහර ගලවල ඒ ගීකිවූ ඒ ශාක්‍ය කුමාරිකාවට දායාද කරලා පෝජා කරල නත් තෑගක් ඇට දේලා. ජ ිගවයන කට බෙන දබග නෙමේයි අසිරිමත් මංගල්ලයක්. සෑම වර්ගේක්ම තූරය භාණ්ඩ වාදනය වෙනවා මනුස්ස ලෝකය තූරය පමණක් නෙමෙයි. දිවිය ලෝකයේ අහස්කුස පුරාාවට මේ අසිරිමත් සම්බුදු මංගල්ලය දැකගන්නට විශාල පිරිසක් විල්ල හිටිය. ඒ හැම දෙනාම් ඒ මංගල්ලේ දැකළ අසීමිත සතුටකට පත් වුණා. යයාන්තමින් හඳ මඩල නැගගෙන ඇවිල්ලා. රෑ නමේ දහයි විතර වගේ වෙනකොට. මුළු රජ මාලිගාවම ක්‍රමාණකූල විතාම නිස්කාන්ත වනාා. ඉතාම නිසන්සල වනාා. සෑහෙන තරම් වෙලාවක් නොයෙක් නර්තන දක්වන ලද. ඒ දෙමගනන් සදිසේ රූ මඩලක් ඇති ඒ සාක්‍ය කුමාරිකාවන් වෙහෙසට පත් වෙලා මහාබෝසතාණන් වහන්සේ අවදිබී සිටියදීම ඒ තැන්වල වැතිරිලා නිදන්නට පටන් ගත්තා. ඉතින් ආන්නේ මහොතේදී අප මහා බෝසතාාණන් වහන්සේ අබදි වෙලා මුළු රජමැදුර දිහාම බලනකොට. දෙමඟනුන් වගේ නර්ථන දක්වපු. ඉතා මිහිරි ගීත කියපු. නොයෙක් විදියේ තූර්ය වාදනයන් අංමන ලද මේ ශාක්‍ය කුමාරිකාවෝ ඒ ඒ තැන්වල නොයෙක් විදියේ අංග පසඟ පෙන්වොමී ඉතා පිළිකුල් ලෙස කුණු කෙල වගුරුවමින් ගොරවමින් නිදාගනින් හැරි දැක්වා මහා ෝ සත. සිද්ධාර් උතුමන් වහන්සේට එදා. ඒ රජමැදුර අමුස් සොහොනක් වගේ වැටහුනා. ඒ මොහොතේම තීරණය කළා මේ මොහතින් තවක්ක නිමේෂයක් වත්මන් රජ සැපහොයාන්නන්නේ නෑ රජ සැප හුලන්නේ නෑ. ඒ බෙන කොට ආරංචි වෙලා තිබුණ රජවයනයේදීම අද දවසේ. පිම්බර යශෝදරා ලොව ඇති ලස්සනම. උනයන්ගේ සමන්න්නාගත පින්නැතිම පුත්කුමරු මේලෝකට බි කලාා කියලා. හරියට මමාදවාගේ ඇසලපුන් පපුහෝ දවසක හවස්කාලයේ වෙනකොට ඒ රාහුල කුමරුන් මේ මහා පොළවට බිහි වුනාා. නී පනිවිඩියත් හදවැැකුණ කනවැකුණ මහාබෝසතාාණන් වහන්සේට පෙර කවරදාකවත් නොවූ පිය සනිහසකේ හදවතයඇති වුණනාා. ඒකහනයක්මගේ රජමැදුරට එන්නට ඇත්තේ ඒ රාහුල කුමරුගේ මොල කැටී. ඒ මුව මඩල දෙක ගැනීමේ බලාපොරොත්තුවෙන්. කොහොම වුණනත් ඒ මොහොත වෙනකොට යශෝධරා උත්තමාවිය සිරිහන් ගැබේ. අමනක් පමණ සමන්මල් මත ඒ රාහුල කුමරු තැන් පත් කරලා රාහුල පුත්කුමරුගේ ශරීරය ඇගේ දකුණු අතින් ස්පර්සක කරමින්. හද නිඳදකට වැැතිලා හිටියා ආන්නේ මොහොත තමයි මහා බෝසතාාණන් වහන්සේ රජමැදුරින් සමුගානත හිත්තපු මහොත. තාත්තා කෙනෙකුට එදාම උපන් පුංචි පුත්කොමරු කාමරයේ සිරිහන් ගැබේ සැතපිලා සිටියදී ඒ පුද්කොමරු ලඟට ගිහිල්ලා නලල්තලයේ සිපගන්නට ඒ මල් පෙත්තක් සදදිති සසිවු මැලි. ම්ල් පගන්නට මොන්න තරං ආසාාවක් ඇතිවන්නට ඇතිද. මේ ෝකේ තාත්තලට මේ ගැන හොඳට දැනවා. අම්මලට හොඳට දැනිනවා. එතකට තාත්තලට මේ හැගීම හදබත්තට ැනවා මො තර ගැඹුරට පුද මරරික්. ඉපදුණාකිවට පසේ පුත්කමරු සිපගන්නකං වැළඳගන්නකං වඩාගන්නකං. ඒ තරං හැඟීමක් පපුුව පැලින තරන් සෙනහසක් ඇතිවෙනවා. ඒ සෙනහසේදා මහා බෝසතාණන් වහන්සේට ඇති වුණේ නෑ කියන්න කාටවත් බෑ. ඔබට ඇතිවුණවගේ නෙමේ කෝටි ප්‍රකෝටි ගුණේ දරු සෙනනිහසකේ හදවතය තියෙනවා. හේතුව තමයි දරු සෙනනිහස කුමක් දැයි හොඳට හඳුන්න හදවතක්, ලෝක සියලු සත්වයන් දරුවන් ලෙස සැලකූ හදවතක්. එනිසා මහා බෝසතාාණන් වහන්සේ. ඒපුංච පුදකුර සිප ගැනීම. මනාාව ඇතිව වසන් වතාවට සහ පලවෙනි වතාාවට මොහොතක් වඩාගෙන හොරතල්කිරීමේ බලාපොරොත්තුව ඇතිව. යශෝදරා සැතපී සිටින සිරිහන් ගබඩාබේ, ආලින්දට එලිපතට ගිහිල්ලා. අඩවන් වූ දොරෙන් ඇතුළ බලනකොට මේ දෙදෙන දෙමගනක් සාදිව කුමාරෙක් වගේ ඉතාම ලස්සනට සැතපෙලාඉන්නවා. ප තුළ හදවත තුළ දරාගණඩ බැරි දරු සෙනයසක්. ඒවගම අශෝදරාාවගෙන් අසීමිත ප්‍රේමයක්, ඒ ප්‍රේමය ඒ ආදරේ දවසක් දෙකක් නෙමයි. සාර සංක්‍ය කල්ප ලක්ෂකට වැඩි ඇතක දම් වැැදිච්ච ප්‍රේමයක්. හිතල බලන්න. ඔබට මේ ජීවිතේ හදිසියෙන් මුණ ගැසිත ස්වාමයාා පිළිබඳව. හදිසියෙන් මුණ ගැසිත්ත භාරයා පිළිබඳව. ඇට මිගලුුවලට කාවදිච්ච ආදරයක් ප්‍රේමයක් සෙනනිහසක්තියෙනවා ඔහුගේ හෝ ඇගෙන් එක රාත්‍රියයක් වෙන් වෙලා ඉන්නවා කියන්නේ මරන්න ගෙන අනවා වගේ. එකයි මේ ලෝකෙ මිනිසුන්ගේ බැඳීමේ සවභාාවය එතකොට සාරාසංක කල්ප ලක්ෂයකට වැඩිකාලයක බැඳීමක් තිබුණ සිද්ධාර්ථ මහා බෝසතාණන් වහසට මුොන්න තරන් සෙනහසක් ඇතිබෙනට ඇතිද. ඇයිඒ සනිහස වෙනදටඩ දැන . ඉවි අන්තිම නිමේශය ගතකරන්නේ යශෝදරාව සමඟ. සංසාරික ආපු ගමන වෙෙන් වෙලා යන්නට හදනම් හොත ඉතින් ඒ මොහොතේදී මහා බෝසතානන් මහාසහිතනවා. දැන් මාමගේ රාහුල පුදකුමරු සිපගන්න ඕන ඒත් යශෝධරාවාබදියුණොත්. ම මේ රජමැදුරෙන් සමගන්නට සමුගෙන යන්නට තීරණය කලා තියන මේ ගමනට බලවත් අන්තරයක් වෙනවා. එනිසාමා යශෝධරාපත් රාහුල පුදකුමරුත්. ඉස්පර්ස නොකරමයායුතුයි කළ තීරණයක් ගත්තා. මේ ලෝකෙත් තාත්ත කෙනෙක් ගත්ත අමාරුම තීරණය එයයි. ඒ මොහොතේ තීරණය ගත්තෙ කොහොමද කලා ඔබ දන්නවද. මහා බෝසතාණන් මහන් සිතනවා. මේ ලෝකයේ. මේ රහෝල පුොත් කුමරු වගේ ඉපදිලායින සෑම මිින්හෙක්ම සෑම ගැහැියක් සෑම දෙවියෙක්ම සෑම බ්‍රහ්මයෙක්ම සෑම සත්වයෙක්ම මගේ දරුව වගේ. මේ අයට මාවැනි බෝසත්වරයකු මාවැනි වීර්බන්ත රජ කුමාරයක පිහිටක් හදල දුන්න නැත්තං. අවිද්‍ය අන්ඳගාරයෙන් වැැසයගගේ වනස්. ඒලා ඒ කාලෝක කරන්නට මා වගේ කෙනෙක් ඒ සදහම් පහන් ප්‍රධීපය දැල්ලුවේ නැත්තං. සද්ධරම හිරු මඩල උදාකළේ නැත්තං. ලෝකයට අමා ධරමය මතු කළේ නැත්තං. වෙන කවුරුවත් මේ ෝකෙට පහලවෙන්න නෑ යමා ධරමය මතු කරන්නට. මා මේ ලෝකෙට ආවේම අමා ධරමේ හොයන්නයි. සත්්‍යේ හොයන්නයි ඥානේ හොයන්නයි. බද්ධ ව මනසක ඇති අුහසහොයන්න්නයි. අවිද්‍යා අන්දකාරය සිදදමන්නයි. විද්‍යා ආලෝකයේ පහළ කරන්නයි මා මේ ලෝකෙට ආවේ කියනමී බලවත් සිතවිල් ඇති කර ගත්තා. තම පුදකුමරටත් ධයාාාවර බිරිද්ධටත් ඇති වූ සෙනහස ලෝකටම සාධාරණය කළා මේම කරන්න ලේසි පහසු කෙනකුට බෑ. ඒත් ඔබේ මගේ ශස්තෘූන් වහන්සේ ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. අද වගේ ඇසලපුන් පොහෝ දවසක රාත්‍රී මෝදුර සිට එහම හැඟීමක් හදව. ඇතිකරගෙන ඒ යශෝදරාගෙත් රාහුල කුමරුගෙත් මුණ බලලා ඇත් වෙලාගේ පුදුමාකාර දරු සෙන්හයසකින් ආදරයකින් ප්‍රේමයකින්. ඒ ඒ විදිහට වෙන් වෙලා යන මුහොතේදී. චන්න ඇමතතුමාත් සමඟ කන්තක අශ්වරාජයා මත නැගිලා. හරියටම ඒ රාජකීය මන්දිරයේ ආරක්ෂික පවුරු ගණනාවක්තිය නවාව සුවිශාල ආරක්ෂක හමුදාාවක්කිඉන්නවා. ඒ හැම දෙනාටම ැනගන්න බැරිවන විදිට සියලු දෙවිවරු සියලු කතියුතුංවිධානය කලා. දහසක් දෙනා අවශ්‍යක දොරපළුවක් අරන්නට ඒ නගරයේ. ඒ දොරපළුව කිසිවෙකුගේ මැදිහත්වීමකින් තොරව දෙවියෝ විසින් ඇර ලඳන්නා. හරියටම රජමතුනින් එලියට නික්මිලා ඉන්නම හොතේ. අහස්කුසේ බබලන මහේශාක්‍ය දෙවක් බලාගෙන ඉඳලා කියනවා. මා නිකම මහාර, මා නික්කම මහාවේර. මහා වේරයන්මහන්ස යන්නන්නේපා යන්නපාකිව්වා. ඇසල සඳ නැගෙනහිර අහසින් මතුවෙලාපේන මහෝතේ. මේ විදිහට කියනකොට මොනවගේ හැඟීමක් ඇතිබෙනට ඇතිද. ඉතෝතයේ සත්ත මේ දිනේ දිබ්බන්තු චක්කරතනං අධ්්‍යාපහාතු භවිස්සතය කිව්වා. තව දින හතක් ඉවසන්න කිවවා දින හතක ඇවෑමින්. ඔබ මේ චාතුර මහාදවීපයටම එකක්ම අධිපති රජ වූ. චක්‍රවතිී රජතුමා වෙනවා කියවා. පං ගතුනේ චක්‍රවති රජ කියන්නේ චක්කරතනය මනිරනය ස්ත්‍රීරතනය අස්වරතනය එට හස්ති රතනය පරිනායක රතනය පුත රතනය කියන මෙන මේ රතනයන්ග බලයෙන් යුක්තව. මේ ද ජම්බුද්ධීපයට පූර්වී දේහයට අප අපර ගොයානයට උතුරකුරු දිවයිනට කියන සතර මහා දිවයින්වලට පමණක් නෙමේ කාමච ද්‍රහ්මලු දිව්‍යලෝක දක්වාම අනසක පතුරුවනට බලයක් ඇති මහ රජකෙනක්. ඒ වගේ රජ කෙනෙක් පහලවන කාලේ මේ මහ පොළොවෙ ඉන්නේ චක්‍රවත්ය රජතුමා විතරයි රජක් ඇටියට. අනිත් හෑම රජයෙක්ම සාමන්ත රජෙක්ම ඒ රජතුමාට එකඟ වෙනවා. අප මහා බෝෂතාාණන් වහන්සේට තිබුණ පින් බලය නිසා ඒ චක්‍රවතිය රජම තබ නොබෝ දසක ලැබන්න තිබුණා. අන්නේ මොහොතේදී මේ මහා වීර බෝසත් කුමරු. ප්‍රකාශ කරන ජානාමහන් මම ඔය චක්‍රරථනය පහල වවකෙල් දන්නම හැබැයි ම චක්‍ර රථනයක බලාපුොරොත්තුවන් රජසපක් විඳන්නට නෙමේ මේ මනුසල්ලෝ කටාව කියලා. ඒ ආරාධනාව ප්‍රතික්ෂේප කරලා රජමැදුරෙන් සමුුවරගෙන තපෝ වනේ බලා ගමන් කළේ අද වගේ දවසග රාත්‍රී කාලේ. මුළු රාත්‍රියම ගමන් කලා යොදුන් තියක වගේ ගමනක්. මලු රා්‍රියමි අස් රාජයා මත නැගිල ගමන් කලාා. රාජ්‍ය සීම තුනක් පහු කලා, තුනක් පහු කරන්නකොටම ඇසල් සඳ බැහැගෙන ගිල්ල පසුදාරන් හිරු මඩල උදාවුණා. ආන්නේ මොහොතේදී අනුවමා නදීතීරයේ සිරිපා පිහිටුවපු අප මහා බෝසතානන් වහන්සේ. මංගල කඩුවෙන්ගේ සච්හේදනය සිද්ධ කරලා ගටීකාර බ්‍රහ්ම රාජ්‍යාව විසින් පිගන්වනලද. අස්්ට පරිස්කාර දාරීව. මේ සංසාරගමනි අවසන් වතාවට පැවිදි ජීවිතයට පත්වුණා. එදාඒ කපල අයිංකරපු කේෂ ධාතුන් වහන්සේලා අදත් තෞතිසාදි්‍යලෝකයේ සිලු මිනිසෑයි වැඩඉන්නවා. එදා ඒ ගලවා ඉවත් කරපු ඇදුම්ැවින් මේ රජයඳුම් නෙමේ දෙවු අන්දපුමයැඳම් ඒ සියල්ලම බ්‍රහ්මලෝකෙ සලුමිනි සෑයි අදත් තැන්පත් කරලා දෙවිවරු වන්දනා කරනවා. පින් තුනි හිතන්නට ඒ මහා බෝසතාණන් වහන්සේගේ ශ්‍රී ශරීරයේ දාතුන් වහන්සේලා, ශාරීරික ධාතුන් වහන්සේලාත්, පාරි බොහෝකික දහතුන් වහන්සේලා. ගිහි ජීවිතය සිටිය දීීමයි දෙවියෝ බ්‍රහ්මියෝ වඳන්නට පුදන්නට. ගගේ දවිවල්ෝකට ්‍රහ්මලෝකට මුොන්න තරම් පිනත් තියෙන උතුන් වහන්ේ නමක්ද ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. ඒ විද්‍යතයේදා පැවිලි ජීවිතයට පත්වනා කියන සතුට මොන තරම් සතුටත්ද කියනවනම්. හරියටම දින හතක් යනකං ආහාර පානයක අවශ්‍යතාව දැනුනනෑ. පැම්පිපාසයක් දැනුනනෙ කුස ගින්නක් දැනුන්නේේ මකක් දේ සතුට මම රජමැදුරින් අයින් වෙලා රජ සැපත අතහැර දමා පැවිදිසුවේ ලබනවා කියන සතුට. මිලෝක කාට දෙහෙම සතුටුවෙන්න පුළුවන්. ලෝකෙ මොනතරම් දෙනා පුංචි කාලයේ දැනන තේරෙන කාලයේ පටන් හැටහැත්තය බසුව අනු වයේදිත් රජ සැපය වෙනුවෙන් නොට්ට වෙන කාලයක මොන තරං ආදර්ශයක්ද සමස්ත මිනිස් වර්ගයාටම ලබාදුන්නේ. එහම ආදර්ශයක් ලබාදේලා දින හතක් ඇවෑමෙන් රජගානුවරට පින්ඩපාත වැඩම කරපු දවසේ. පිළුණු වීගිය පිට්ටුවක් කම්ඹ වෙනම පාත්‍රයට පින්ඩපාති ගිහාම. රජ භෝජන අනුභවකරපු රජ කුමාරයෙකුට ඔබ හිතන්න කොහොම දේවාගේ පිළුණු වෙ චාරයක් වලදන්නේ. ඔබට පුළුවන්ද. ඔබ රජභෝජන අනුභව කරන කෙනෙක් නොවෙන්ඩ පුළුවන්. ඒුනත් ඔබට පුළුවන්දේ වගේ පිළුණුූ ආහාරයක ආග්‍රහණයමත් ලබන් අනුභව කරන එක පසක තැබේවා. දකින්නවත් කැමතින වමනයනවා. හැබැයිඒදා මහාබෝසතාාණන් වහන්සේටත් ඔය පිළිකළ ැනු නහැබැ හිතනවා. බ රජැදරේ ඉද ඉන්න කාලෙ රජභෝජන අනුභව කරන කාල හිතුවනේද. බද මම පාත්තරයක් අතටරගෙන ගෙන්ගට පිින්ඩ පාත ගිහිල්ල අසරන මිනිසුන් ලබාදනදන් යැපිල. සීල සමාධිය ගුණ පුරමින් ලෝකට ආදර්ශයක් ලබා දෙන්නේ. ඒ අහිංසක සාන්ත පැවිදි ජීවිතය ලබන්නේ කවද කියලලා ඔබ හිතුවන්නේේද දැන් කුමකටද ඔබ පිළිකුල් කරන්න කියලා ඒ ආහාරය බලඳවා. පින්වතුනි පළමු කොට. ඉු ආහරයක් බලඳලා පැවිදි ජීවිතය වැඩපටන් ගත්තේ අපේ සාාස්ටූන් වහන්සේ. ඉන් අනතුරුව හරියටම පුරා අවුරු දුහයක යත්ති බිහිසුුණු දුස්කරක්‍රා කාලය මිනි සිතිහාසේ මනස්සේෙක් විඳපුූ වැඩ්ඩිම දුක විඳපු කාලය. මිනි සිතිහාසය කළ මාදහස් කරන්නේ මේ බුද්ධෝොත් පාදී විතරක් නෙවෙේ. මේ මුලු බද්ධර කල්පයේම බුදුරජාණන් වාසල හතර නමක් පහල වනා කකු සඳ බුදුජාණන්වාන්සේ ෝනා ගමන බුදුරජාණන් වන්සේ. ඊළකට කාශම බුදුරජාණන් වාස සහ අප මහා ගෞතම බදුරජාණන් වහන්සේ. පෙර පහල වූයේ කකු සඳ ආදී බුදුරජාණන් වහපල තුන් දෙනම දින හතක් මාසභාගයක් වද කෙටි කාලයක් තම දුකරක්‍රයා කේ. විව්‍යයත් බොම දර් ගයි ැ ඉතාම ෙටිකාලය අදුුස් කරක්‍රියා කළේ. හැබැයි අපේ භාග්‍ය බතුන් වහන්සේ. ුරුදු හතලිස් පහක සම්බුද්ධ ජීවිතය වෙනුවෙන් අවුරුදු හයක අන්ත දුකක් කිහිළවා. ඒ අන්ත දුකාවසන් වෙනකොට. හරිටම ඇසල සඳ හරිටම වෙසක් සඳ උදාවෙනවා. වෙසක් සඳ උදදාවීගෙනෙන නිමේෂ, බුද්ධගයා පින් බිමේ වජාසනය මත වැඩඉඳගෙන ලෝකයක් එකලු කරන සද්ධරම මිනි පහන දල්වන්නට සූදානමින් දෙවියන්ගේ බ්‍රක්්මයන්ගේ අසීමමිත පුද පෙළහර මැද සන්ඳයා කාලයක බුද්ධගයා පින්බිමට වඩිනකොට. මී මහා පොළොව කම්පාවට පත් වනා. කම්පාවට පත්වන මහෝතයේ දස බිම්බරක මාරය සෙනගක් එකම කෙනෙක් ජාති දෙ එකම කෙනෙක් එක ජාතියක අයු දෙයක්. දෙ දෙෙනනෙක් නොගෙන මහා මරසෙනගක්. යුද්ධයට ආවේ මේ ලෝකෙ බලවත්ම හමුදාව බලවත්ම යුදසෙනග තනි පුද්ගලයකු ඇත මෙහවීමක් ලබමින්. ඒ මහෝතේදී අප මහා බෝෂතාණන් වහන්සේ. දකුණු ශ්‍රී හස්තේමේ මහා පොළොවට දිගු කර යිදාවේ සන්තර ආත්ම භාවේ පූජා කල ධනය පිළිබඳව. අනන්ත සසර ගමනේ පිරු පෙරුම් පිළි බඳව සත්‍ය ක්‍රියාවක් කරලා ඒ සියුලු යුදසනග මරසනක පරාජය කරලා. අනන්ත ඥානයන්ගගේෙන් නන්ත ගුණයන්ගෙන් අනන්ත බලයන්ගෙන් සමන්නාගත. ලොව අස්සම සම පදවිය වන ලොෝතුරාබුද්ධරාජට පත්තු වනා ලෞතුරාබුද්ධරාජයට වැඩම කළලා. ඒ බෙසක්පුන් පොහෝ දවසේ. හරියටම දින හතලිස් නමයක් සත් සතියක් යනකම් විවිධ සමාපත්තිසුවයන්ගෙන් ගත කළා මේ සත්සතිය පුරාවටම. අප මහා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පැන් පොදක් වලඳුවෙන. දින හතලිස්නමයක් පැන් පොදක් නොවලදා. එකම ආහාරයකුදු නොවලඳා සමාපත්ති සුවෙන්ම කල්ගත කරලා දින හතලිස්නාවයක් ඇවෑමෙන් ත පපස්සු හල්ලුක වෙල්ද දෙබෑයන් පූජා කරනලද විළඳමී පැන සහිතයේ ප්‍රනීත ධානය වලඳල තමයි. එදා තීරණය කළේ බලා වදාලි ෝකයේ දෙස ම අවබෝධ කරපු ධරමේ ගම් පීර ධරමයක්. ම අවබෝධ කරපු ධරමේ රාග දෝස පරේතයෙහි නායන් දම්මෝස සම්බුදෝ. රාග දවේ ස මෝහ මදමානයන්ගේ නැබිලගිය ලෝකයට මේ ධරමේ අවබෝධ කරනවා කියන ලෙහෙසි වන්නේ නෑ. එවන් ලෝකයකට මාමේ දහම වැදෑරීමින් වෙහෙසක් වෙනට පුළුවන් කියලා හිතුවා. එහෙම වේසක් වෙනට පුළුවන් කියලා. හිතනකොටම සහම්පති බ්‍රහ්ම රාජ්‍යම මේ සියල්ල දැකලා. ඒ මෝතේම බ්‍රහ්ම ලෝකයෙන් අතුරු දන්න. අපප මහා ෝසතාාණන් වහන්සේ වැඩහිටි කිරිපලු නුගරු මුල නැත්තන් අජපාල න නුගරුක මුල කියන මේ සමීප ප්‍රදේශයේ පහළවෙලා දකුණු දන මඩල බිමෝබා වන්දනා කළ ආරාධනා කලා උත්්ට එෙහි වීර විජිත සංගාම, අනන විච්චර ලෝකේ, දේසේසු භගවා ධම්මං අඥාතාාරෝ භවිසති මහාවීරයන් වහන්සේ සේනු සිතුව මැනව. මහාවීරයන් වහන්ස පාතු රහෝසී මගදේෙසු පුබ්බේ. ඒ මගද දේසේ බොහෝ සාාස්ත්‍රෘවරු පහල වනා, ොයාගමික නායකය පහළ වනා. ಸුද්ධෝ අමලේහි චින්තිතෝ ඒ හැම දෙනාගේ චින්තනියන්. ලබැදීගගේ චින්තනයන්. අප පිරි සුද්ධ චින්තනයන් මේ ලෝකට ඔවුන් ලබාදීපු වගතුවක් නෑ හොදක් නෑ යහපතක් නෑ. ඒ දෘෂ්ටිවාද මතවාද මේ ලෝකයේ පතුරුවල මිනිස් මනස කහදනිය කලා. මිනිස් මනසේ ගුණ සිරාව නැති කලා. මිනිස් මනස විනාසකරපු සාස්්තුවර ලෝකට පහලෝනේ. ඒත් මහාවීරයන් වහන්සේ මේ ලෝකෙට පහළවෙලා ලබාදුන්නේ අම්මල දායාදයක් මයි. නිමල දායාදයක් මයි. එහනම් මහා වීරයයා නැන. මහා වීරයන් වහන්සේ ලෝකෙට දහම් වදාරන්න. සන්තිභන්තයේ සත්තා අප රජක්ක ජාතිකා ස්වාමිනි මේ ලෝකයේ කෙල සඩුව අයි ඉන්වමේ අමා ධර්මය අවබෝධ කරන්නට. එනිසා ස්වාමිනි දහම් වදාරන්න කෙලා ආරාධනා කලා. ඉන් අන්තුරුව බලා වදාාරනවා අභාග්‍යතුන්වාසේ කාට දෙහෙනම්මා මේ ධර්මය දේශනා කරන්නේ, බුදු වැසට වැතහෙනවා සැබබින්ම මේ ලෝකෙ පින් නැති අය ඉන්වමේ අමා ධර්මය අවබෝධ කරන්නට. ඒහ නම්මා මා ධර්මය දේශනා කළ යුතුයි කාටද දේශනා කරන්න කෙල බලනකොට. මහාබෝසත් කාලයේදී. යම් කාලකමි්‍ර ධරමයක් තිබුණන ආලාර කාලාම දෙස බැලුවවා ආලාර කාලාම දෙස බලනකොට දිනහතකට කලින් ඔහු කරුලිය කරලා අරූ පාාවචර බ්‍රහක්මලෝකයකඉ පදිලා. ඒවාගේම බලනවා උද්ධකරාම පුත්ත ඒත් කළුරිය කරලා. ඉදා උදේ පාන්දරම භාග්‍යතුන්ාසර වැටහෙනවා. අහෝ බොහෝ අලා්‍යයක් සිද්ධ වනේ මේ දෙදනාමේ ධර්ම හවවනන්ගේ කාන්තයෙන් මග පල ලබනවා ඉන් අනතුර බලනවා. බලා දාධරනකොට පේෙනවා. ඉස්සි පතන මිගදායයේ මුවවනේ වැඩයි ඉන්න පස් වගතාපසවරු. ඔවුනට මේ ධර්මය අවබෝධ කරන්න පින් තියෙනව කියලා. හරියට අද වගේ දවස ගුදෑසන කාලේ දානෙ වලඳලා ඒ දකුණු ශ්‍රීපාදියත් දෙකු කරලා මංගල සදහම් ගමනට වැඩම කලාා. හරියටම බුද්ධගයාාපින් බිමෙන් ගයාබෙන් වැඩමකරපු අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. ඒ ඉසි පතන මිගදායට මුවවනයට එනකොට හරි වඩිනකොට හරියට මහවස්කාලය ලැම්ඹිලා අද වගේ දවස කහවස්කාලේ. ඇසල සඳ උදාවන්නට නියමිත මොහොත තමයි. ඉසිපතන මිගදායට වැඩම කලේ. ඔය වඩින ගමන අතරදි උපක නැමැති ආජිවකයෙක් මුණගැහිලා මවිතයටත්නා. මවිතයට පත්වනා කියන්නේ ඒ ශ්‍රී ශරීරයෙන් රැස්වවිහිෙනවා සිරිපතුල්වලින් පැස්විහිදෙනවා කිසි දාක නොදුට මිනිස්රුවක් දෙවියෙක්ද ්‍රහ්මයක්ද නාකේක්ද. ට හරිකවේ මක්තිබුණනෑ. අහනුම ඔබ කාග කෞද ස්වාමීණී මේ වගේ අසිරි මත් කෙනෙක් ම දැල නෑනෙමි මනුස්සලෝකේ. අන්නේ වෙලාේ භාග්‍යවත් බුදුරජාණන් වහන්ස බධාරනවා සබ්ාවිි භූ ස විදූ හමස්මි සබ්බේ සු ධම්මේසු අනූපලිත්තෝ සබ්බන් ජහෝ තන්හක්හේ විමුත්ව සයන් අභිග්ඥාය කමුද්දි සයියන් මම සියල්ලෙන් සියල් අවබෝධ කලා මට ගුරුවරෙක් නෑ නොමේ ආචරියෝවත්තිී සදිසෝමේන විද්්‍යති මට සසාමාන කෙනෙක් මේ ලෝකනෑ. ඒ ඒ කෝොමි අරහන් සම්මා සම්බුද්ධෝ මමහූ දෙකලාවම අරහන් සම්මා සම්බුද්ධ රාජ්‍යයට පත්වනාා මම මේ දැන් යන්නේ ඉසිපතන මිගදායට අමා සදහම් බෙරයවාදනය කරන්න ඒ කියලා. ඔහු හිස නමා ආචාර කලා ඔහු උපපතයක් අරගෙන නැත්තන් අතුරු මාර්ගයකින් ගමන් කලා පස්සෙ කාේ ඔහුත් ඇවිල්ල ඒ අනන්තජන බුදුරජාණන් වහසල්ළඟ පැවිදි වෙලා මහාරහත් භාවයට පත් වනා ඒ අතුරු කතාවක්. එදා හවස්කාල සිපතන. ඕ නයට වඩි නොකට පස්වා වග තාපසවරු කතිකා කරගත්තා. ඕන්න සිදුවත් ඕන්න නැමතේනම. ඔන්න ශ්‍රමණ ගෞතමයෝ පරාජයට පත්වෙලා අප හොයාගෙනයනම බලන්න හිතපු හැටි. අපි කිසිබෙක් හෝට ඇපඋපස්ථාන නොකරසිටමමු. ඕහ ප්‍රත්්‍යේ බාහුල්ලයට ගියා. ඕහ කාමේසු කාමසු කල්ලිකානොකු යෝගයට නැමත ගියා! ඇයිහෙම හිතවේ අඩ අවරු දුහයික දුස්කරක් කිය්‍යියාවක්. බසන් කල පාර්තරයා අරගෙන දැහමින් සෙමින් ලැබෙන දානිවලදන්න පටන්ගත්තට පසේතුවා මේක කාමේ සු කාම්සු කල්ලිකානු යෝග අයයේ කියලා. ඔවුන්ට මහා මුලාාවක් ඇතුවෙලා තිබනාා. හැම දෙනනාම කතිකාරගත් ඇත. ඒ විදිහට ඉන්න බැරිවුුණයේ බුදු වනුවසින් එක තාපසෙක් ඇවිල් භාග්‍යතුන්වාන්සක දෙපොට සිවර පිගත්තා තවතාපසයෙක් පාතරය අතර ගත්තා. තවතාපසෙක් පාදෝනා පැන් ැබත් තවතාපසෙක් අසුන් පැනවුවත් තවතාපසෙක් පවන්සැලන්න ගත්තා. මේ හැම දෙනාම රැස්වෙච්ච මහොතේද. අදවගේම දවසක ඇසල සඳ උදා වෙලා එහැම දෙනාටම අපේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මිහිරි වදධනින් නාමන්ත්‍රණය කලාා. ඒයි අන්තය කරන්න හේතුවක් තිබුණ ඒ හැමදනාම කතතා කලි අව්සෝ 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 කියලා. සාමාන්‍ය පාලියෙන් අවසෝ කෙල කතා කරන්නේ තමන්ගේ වයසේම තමන්ගේ මට්ටමේ කෙනෙකුට අව්සෝ කල කතා කරන්නේ. ඉතින් භාග්‍යෝතුන්හ පෙරත් අවසෝ කෙල කතා කරනවා ඒ වෙලාවි වදාාරෙනවා. ආසවරුණ මට අව්සෝවාද ාමන්තනය කරන්නපා අරහන් සම්මමා සබුද්ධෝ මදැ අරහන් සම්මා සම්බුද්ධ රාජ්‍යනයට පත් වෙලාඉන්නේ. පලවෙනි වතටකි වන මැත්තුව වෙන දෙදනි වතාාවටක්කිව වන මැත්තුව වෙන තුගනි වතාවටත්කි වනෑ මැත්තුව වෙනෑ බලන්න බුදුරජාණන් වහන් පිට මේ දහම දේශනා කරද්දි. ආරම්භහෙම මොන තරන් වෙහසක් ගණට සිද්ධ වුණනාද. පස් වග තාපසවරුන්ට මේ මා පනිවිඩි අංගවන්නට ඒ වෙලාබේදී භාග්‍යවතුන් වහසේ වදාරෙනවා. අපසරුණ ම මින් පෙර කිසි දාක මේමගේ ප්‍රකාශයයක් නොලට කලලා තිනවද කෙලෙව නන්න තෙද ොන්ට සහිය පලවන හැබෑනෙන් නම් කවදාක් වත්මම ප්‍රකාශයක් කරලා නෑනෙම. ආන්නේ මහිතල අන්න ඉන් අනතුරුව සමන් දෙන්නට තීරණය කලා ආනන්නේේ මහොතේ තමයි අද වගේ දවසක මේ මහි මන්දලේ සතරාව නංවමින් කම්පා කරමින් දේ මේේ භික්කවේ අන්තා පබ්ජිතයන නැේවි තබබා කියලා. සදහම් අමා ගන්ගේ සුනීල උල්පත මතු කරන්න පටන් ගත්තේ දම්ම චක්කප පවත්වන සූත්‍ර දේශනාව සිද්ධ කලේ ආන්නේ විදිහයට. ඒ සත්‍ර දේශනාව සාරන්සි ඉතා කැටියෙන් කිව්වතින් මේ ලෝකේ අන්ත දෙකක්තියෙනවා කාමේ සුකාම සුකල්ලි කාන යෝගයක්ත් අත්ත කිලමතාන යෝගයක්ත් කියන මේ අන්ත දෙක. මේ අන්ත දෙක සේවනය කිරීමෙන් කිසිදාක විමුක්තියක් ලැබෙන්නේ නෑ කාමේ සුකාම සු කල්ලිකානු යෝගය කියන්නේ. ලවක් ව මක් කොක් නැව පසිදුරන් පිෙනනවීමේ අපේක්ෂාවෙන් කටයුතු රීම. එමගින් ලැබෙන විමුක්තියක් නෑ. එවගේ අත්ත කිලමතාානු යෝගය කියනන්නේ කුමක් දම ආත්ම කළමතනය ඒවත් සරරිරට දැඩි දුක්දීම. එමගින් ලැබෙන විමුක්තියකුත් නෑ මේ අන්ත දෙකාාත හැර දම මත් ජිම පටිපදා නම් වූ ආර්ය අෂ්්‍රාගක මාර්ගය. අමරනීය රමණීය ශාන්ත සුන්දර ඒ කායන නිවන් මගයේ කියලා. අබීත සිංහනාද පැවැත්ව. වයි සිංහනාදේ. දස දහසක් සක්වලටත්ඉන් ඔබට ැව න. අප්‍රමාණ දෙවවිවරු ්‍රහ්මරාජරු ඒ මොහොත මලින් සුවඳින් පහනින් ආලෝකයෙන් බුදුරජාණන් වට පුද දෙමින් අහස්කුස සිසාරා අද වගේ දවසක වැඩහිටිය අහස්කුසේ ඒ මොහොතේ දි මධ්‍යම ප්‍රතිපදාව මෙයයි කෙ හඳුන්වා දුන්න. දු නැමති ආර්ය සත්‍යය මේයයි දුක්ක සමුදයේ නැමති ආර්ය සත්‍යය මෙයයි දුක් නිරෝධය නැමැති ආය සත්‍යයමයයි දුක්ක නිරෝධ ගාමිණී ප්‍රතිපදාව නැමැති ආර්ය සත්‍යය මෙයයි කල දේශනා කලා මේ ආය සත්ත්‍යය හෙන කොටම පෙර ප ඇ වන් . යන්ගේ හදබත්හි සදහම් අමාමිනි පහන දැල්වෙන්න පටන් ගත්තා. දහ අට කෝටයක් බ්‍රහ්ම රාජවරු දෙව්‍ය රාජවරු. මේ උතුම් ධම්මචක්කක් පවත්වන අමාදහම් දෙසුම අවසන් වෙනකොට මහා රහත් භාවයට පත් වනා. අදවගේ දවසක හවස්කාලේ රාත්‍රී කාලේ. ඒ සරු දෙනාට මනුස්සලෝකෙන් ලැබුණ එක්කම සාක්ෂයයි ඒ තමයි කොන්්ඩඥතාාපසතුමා කොන්්ඩංඥතාාපසතුමාගේ හදපතිත් සෝතාාපන්න ධर्මාව ෝධೇ නෙමැති පහන්පදීපේ දැල්වේಗ භාග්‍ය्यवතුන්හන් से ೇசிಯල්್ දෙ බලාवा උදාන ගිහියක් ප්‍රකාශ කලා, අ්ඥාසිවත්ව බෝ කොන්්ඩඥෝ, අඥාසිවත භෝ කොන්්ඩඥෝ, ඒ කාන්තයෙන් මේ කොන්්ඩඥාව බෝධ කලා කියලා. සාරා සංක්‍යය කල්ප ලක්ෂයක් පුරාවට ගත් වෙහෙස මල් පල ගැනුනා කල උදාන ප්‍රකාශයක් ප්‍රකාශ කලා. ඒ උදාන ප්‍රකාශේ මනුලොවින් ඔබට දෙව්ලොට ඉන් ඔබට බඹලුවටින් ඔබට ද දහසක් සක්වලට නිනාාද දෙමින් පැතිරයදන්නේ දෙවිවරු සාධකාර දෙයන පටන් ගත්තා. එයයි කියන්නේ ඒ තම් භගවතා ාරා. සියන් සිපතනයේ මිගදාය අනුත්තරම් ධම්ම චක්කම් පවත්ති තන් කියලා. කුමක්ද ඒ භාග්‍යවත් බදුරජාණන් වහන්සේ ඉසිපදන මිගදාය මූ වනේදි අනත්තර ධර් චක්‍රප් පවර්තනය සිද් කලා. ඒ දහම්සක්ක කිසිදු බ්‍ර්මයකුට මාරයකුට වවියකට බ්‍රහ්මයකුට මිනිියකුට කාටවත් ආපිට ප්‍රවර්තනය කරන්න බෑ හෙවත්. ඒ වදාල ධර්මය සේ නොවෙයි කියලා කියන්න සමතිෙක් ජගතෙක් මේ ලෝක නෑ. තවත් විදිියකින් කිවෝත් චතුාර් සත්‍යය පහක් කියන්න බෑල් ලෝක කාටවත්. ඒ ධර්මය චතුාර් සත්‍යයත් සත්‍යය හතරයි කියලා ලෝකෙ කාටවත් කියන්න බෑ. මින් අන්‍ය වූන් නිවන් මගක් තියෙනවා කියරලා ලෝකෙ කාටවත් යන්න බෑ. ඒ කායනෝ අයම් භික්කවමක් ගෝ. සැහෙන නිවෙන හදවත් ඇති කාටහරි ඒ සැනැහීම නිවීම අවශ්‍ය නම් මේ මාර්ගයට එන්නම වෙනවා. සීල සමාධී ප්‍රඥාවෙන් සමන් නාගත. මේ මාර්ගයට එ එන්න. සම්මාවාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන සීලයක්. සම්මා වායාම සම්මා සති සම්මා සමාධිකන ප්‍රඥාවක්. සම්මා දිිට්ටි සම්මා සංකප්ප කියන ප්‍රඥාවත් කියන. මේ අංගවලින් යුක්ත වූ ඒ අමා මාර්ගෙ ලෝකට බිබර වුණා එදා මෙදාතු රෞුරුදු හතලිස් පහක් කොයාමා ධර්ම මාර්ගගේ දේශන වුණා. ඉන් මෙපිට අද වෙනක රවෞරුදු දෙදහස් පන්සීකට වැඩි කාලයක්. ඒ මා ධර්රමය දශනාාවෙනවා. අද වගේ ඇසලපුන් පොහෝ දවසකත්. ඔයා මා ධරමේ දි්‍යලෝකවල සෑම සුධර්මා සභාවකදීම සජ්‍යායනා වෙනවා. මනුසලෝක කී තැනක සජ්්‍යායනාවෙනවද. බුදුරජාණන් වහන්සගේ මහත්වය. ඒ ඇසල සඳාපටා අද දවසකයා දෙෙනනවා. හැම දෙනාම මේ සුපහන් උදෑසන පින් බර හැඟුමින් පේවෙලා පිරිසිදු සීලයක පිහිටලා පන්සල ටාරන්නට යන්න බැරිුුණත් ඉන්න තැනක ඉදං. සුදුවතින් ගත සරසාගෙන ඒ බුදු සිිපා බියස ඔබහද. පගේඒ බැති කුසුම පළමුුව පුදාා නැමතෝබේ දෝතින් මල්දෝතක් පුදාය සිරිපාබිය පිරිසසිදු සීලේක පහිටතන්න සීලේක පීටල බුදුගුණ සහිකරමින් ලොවට ලැබිච්ච විරාගේ සැසීම විමුක්තිය නිදහස සදමගේ දවසක සිහි කරන්න මිත්‍යාන්දකාරය නැසීගේ හැටි, කුදිටු පාපයන් වෙන්වගේ හැටි, පාප ගංගාව සිදීගේ හැට, අවිද්‍යා කාලුසිය නැතිවීගේ හැටි, අකුසල දහරාාව සිදියගේ හැට. ඉන්මත් සදහම් අමා වැසි ලෝකෙට වැසුන හැටි. රාජරාජ මහා මාත්‍යවරුන්ගේටන් දුගී මගේ යාචකය දක්වා බුදු පෙළහරට එකතුන හැති අද සිහිපත් කරලා. ඔබේ ලස්සන ජීවිතය මේ අමහා දහමින් ආලෝකමත් කරගෙන. මේ අමුර්ත දහමින් කෙලුරු පළඳවාගන්නට අද වගේ දවසකෝබට වාසනාව ලැබේවා කෙළම මාසිිරුවාද කරනවා. ඒවාගේ මෙතකින් දස්කර ගත් සියලු පුුණ්‍ය ධර්මයෝ. ඒදා බදුරජාණන් වහන්සේකින් අමාම දහම ඇසු අප්‍රමාණ දෙවවිරු බ්‍රහ් රජවරු ඇතුළ සමස්ත සතු වර්ගයාට අනුමෝදම් වේවා දෙවියන් සඇතුල්ලෝ සතුන් සැනසිත්වා. එත්තාාවතාච අම්මේෙහි සම්බතං පං්ඥ සම්පදං සබබේදේවා අනුමෝදන්තු. සබ්බ සම්පත්ති සිද්ධිය ආකා සටහාච බුමට්හා දේවා නාගාමහිද්ධිකා. ප්ඥන්තං අනුමෝ දිත්වා චිරං රක්කහන්තු සම්බුද්ධසාසනං ධරමස්්‍රවනා නිසංස බලයෙන් ඔබේ හදවත පහන් හැඟුමින් බුදුගුණ ප්‍රීතියෙන් පිරිියයේවා හැම දෙනාටම තෙරුවන් සරණයි.